සුබ දවසක් නිල්මි vlogs මගේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්ක විදිහටම කුකුල් පැටවුන් දෙන්න අවශ්‍යම බෙහෙත මුලින්ම දෙන බෙහෙත ගැන තමයි මම කතා කරන්න යන්නේ අද වීඩියෝ එකකින්. ඉතින් මම කලින් මේක ගැන කතා කරලා තියෙනවා. හැබැයි හුඟක් අය දන්නේ නැහැ. දැන් අලුතෙන් ගොඩක් සහෝදරි සහෝදරියෝ පුංචි අය මගේ channel එකට එකතු වෙලා ඉන්නවා. කුකුල් පාලනය කරගෙන යන්න හිතාගෙන. ඉතින් ඒ අයට මම හිතනවා මේ බෙහෙත ගැන එකින් එක කියලා දුන්නොත් හොඳ අවබෝධයක් එයි කියලා. ඉතින් මම ඒ හින්දා මේ වීඩියෝ ටික කඩලා එකින් එක බෙහෙත් එක විස්තර කරන්නම් කියලා හිතුවා. ඉතින් මම මේ කියන්නේ නැන්නේ ඔයාලා අපි හැමෝම දන්න බෙහෙත්යක් ගැන. හැබැයි ඒක හරියට ඔයාලා ඔයාලගේ සත්තුන්ට දෙන්නේ නැහැ. ඉතින් මේ බෙහෙත් එකේ නම තමයි ගනාඩෙක්සිල්. සමහර විට කෙනෙක් දැන් අයියෝ කාර මේ බෙහෙත් එකනේ කියලා සමහරට වීඩියෝ එක ස්කිප් කරන්න බලයි. හැබැයි එහෙම කරන්න එපා. එහෙම කරොත් ඔයාලට ලොකු අසාධාරණයක් වෙයි. ඔයාලා මේ බෙහෙත් එක ගැන හරියට දැනගන්න. මේක ප්‍රතිශක්තිකරණ බෙහෙතක්. මේක මේ එහෙම නැතුව සෙම හැදුනහම දෙන්න හොඳ වෙන එකක්වත් ඔය පාචනයට දීලා හොඳ වෙන එකක්වත් එහෙම නැත්නම් මේක ලෙඩකට දෙන බෙහෙතක් නෙවෙයි. මේක ගොඩක් අය වරද්දගෙන ඉන්නවා. මොකක් හරි ලෙඩකට දෙන බෙහෙත. මේක ලෙඩකට දෙන බෙහෙතක් නෙමෙයි. මේක ප්‍රතිශක්තිකරණ බෙහෙතක්. මේකෙන් වෙන්නේ අපේ කුකුල් පැටවුන් ලෙඩ හැදෙන එක කලින්ම වළක්ව ගන්න පුළුවන් වෙන එක වගේම ලෙඩ හැදිලා ඉන්න අයට දුන්නාම ලෙඩේට ඔරොත්තු දෙන ගතිය වැඩි වෙන එකයි. වැඩි වෙන එක සමා වෙන්න තමස්සන් ඊපමදි හින්දා වචන පැටලෙනවා. ඉතින් ඒක නිසා මේ බෙහෙත් එක දෙන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා. මේ බෙහෙත් එක දෙන්නේ අපේ සත්තුන්ට. මම කලින් වීඩියෝ එකේ කරා වගේ ග්ලූකෝස් එක දීලා දෙවෙනි දවසේ ඉඳන් තමා බ්ලූ ඩ්‍රේට තහඩු බ්ලූ ඩ්‍රේට දාපුවාම තමා මේ බෙහෙත් එක දෙන්නේ. ඉතින් මේ වගේ මේ ප්‍රමාණය ඇති මිලිලීටර් 10 සත්තු 50කට වගේ ඇති. හැබැයි මිලිලීටර් ලොකු බෝතලේ තියෙනවා. ලොකු එක තියෙනවා ගන්න පුළුවන්. මම ගත්තේ මේක මොකද ගොඩක් අය එක්ස්පයර් වෙන්න ගොඩක් ෆයිල් කරාම මූඩිය ඇරලා අපි දාලා එහෙම කරාම බෙහෙත් එකේ තියෙන ගුණ යනවා. ඉතින් ඒක නිසා තමයි මම මේක ගෙනාවේ. 50ක වටදී මැෂින් එකේ 50ම සත්තු වෙන්නේ නැහැ නේද? ඉතින් මේ ප්‍රමාණය ඇති. ඉතින් මෙන්න මේකේ තියෙනවා මේ සෙල්විටි කියන්නේ මේ මෙන්න මේ වගේ බෝතලයකුත් තියෙනවා. ඒක මම හිතන්නේ එතකොට මිලිලීටර් 50 වගේ. මිලිලීටර් 50 වගේ ගනාඩෙක්සිල් එකේ තමා මෙන්න මේ වගේ බෝතලයක් තියෙන්නේ. ඉතින් මම දැන් මේ වගේ බෝතලයක් ඔයාලට පෙන්නුවේ ඔයාලට සත්තුන්ට දෙන්න ඕනේ ප්‍රමාණය පෙන්වන්න. ඉතින් ගනාඩෙක්සිල් ගද්දී මේ වගේ බෝතලේ ඔයාලා ගන්නව නම් හොඳයි. මොකද මුලින් අර දෙන්න ඕනේ ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. ඒක නිසා මම මේ ප්‍රමාණය මනින්නම් මනින්න මට බැරි වුණා. ඒකදී සමා වෙන එක මගේ වරදක්. ඒ වෙනාට මම මේ විදිහට කිව්වහම ගොඩක් අට ලේසි. ඔය මිලිලීටර් ගන්න කිව්වහම පටල ගන්නවා සමහරු. සමහර නදනත්කම හින්දා පටල ගන්නවා. පුංචි ළමයි කරන හින්දා පටල ගන්නවා. ඉතින් ඒක නිසා මම පෙන්නන්නම් මේ විදිහට කිව්වහම ලේසි. ඉතින් මේකේ තියෙන බෙහෙත් එකත් මම ඔයාලට පෙන්නන්නම්. මේකේ තියෙන මූඩිය නම් මදි මං කියන ප්‍රමාණයට. මේ තියෙන්නේ ගනාඩෙක්සිල් බෙහෙත් එක. මේ තියෙන්නේ පේනවද හිතන්නේ ගනාඩෙක්සිල් බෙහෙත් එක. මේකෙන් අපි මෙන්න මේකේ මේ වගේ බෝතලයක මූඩිය ගන්න ඕනේ. මෙන්න මේ වගේ බෝතලයක මූඩිය අරගෙන එහෙම නැත්නම් ඔය අපි වතුර බීම බොන බෝතල් දිනන්නේ මේ වගේ මූඩියකුත් ප්‍රමාණවත් මේකක් නැත්නම් මේ මූඩියක් නැත්නම් ඔයාලා මේකක් ගන්නවා නම් මේ බෝතලේ මූඩියෙන් හරියටම එකක් වතුර මිලිලීටර් 500කට කලවම් කරලා තමයි අපේ සත්තු 50ට අපි දෙන්න ඕනේ. ඒක තමයි හරිම ප්‍රමාණය. ගොඩක් අය සිලින්ජර් එකට පුංචි ප්‍රමාණයක් අරගෙන වතුර ලීටරයකට කලවම් කරලා දෙනවා. ඒක සාර්ථක නැහැ. එහෙම වුණාම අඩු ප්‍රමාණයක් තමයි සමහර විට වතුර ටික බීවෙ නැත්නම් ඒ අඩු ප්‍රමාණයවත් අපේ පුංචි කුකුල් පැටවුන්ට යන්නේ නැහැ. ඉතින් උදේම දෙන පළවෙනි වතුරයකට හවසින් පොට්ටක් වතුර එක අයින් කරන්න ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෑ 7ට 8ට වගේ පුළුවන් නම් වතුර එක අයින් කරන්න. එතනින් පස්සේ සත්තු නිදියනවනේ. වතුර බොන්නේ නැහැ. චුට්ටක් තිබහ වෙන්න තියලා ඔයාලා ටිකක් උදේම අවදි වෙන්න ඕනේ. මොකද සත්තුන් තිබහ වතුර නැති වුණාම සත්තු නිකම්ම මැරලා යන්නත් පුළුවන් උගුරකට වේලිලා. ඒකකින් දා එහෙම කරන්න දෙතියන්න එපා. රෑ 8ට විතර වතුර එක 8ට 9ට වගේ වතුර එක අයින් කරලා තියෙන වතුර එක අයින් කරලා උදේම පාන්දර 5ට 4:30ට වගේ නැගිටලා සත්තුන්ට වතුර මිලිලීටර් 500කට මෙන්න මේ වගේ බෝතල් මූඩියකින් එකක්
ගණාඩු එක්සීල් කියන බෙහෙත් එක දාලා කලම් පොඩක් දාලා හොල්ලන්න හොල්ලලා ඔයාලගේ සත්තුන්ට දෙන්න එහෙම දීලා මට ඔයාලා වෙනසක් කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ සත්තු ඒ දවස් තුනේ මේ විදිහට දුන්නට පස්සේ කොහොමද ඉන්නේ කියලා සමහර ඉපදුන ගමන් මැරුණා කියලා දාලා තියෙනවා කමෙන්ට් දාලා තියෙනවා එතකොට WhatsApp එකට මැසේජ් දාලා තියෙනවා ඉතින් එහෙම වෙන්නේ හරි ප්‍රතිශක්තිකරණයක් නැති වුනහම අපේ පුංචි බබාලත් එහෙමනේ අම්මා කෙනෙක්ගේ බඩ ඇතුලේ ඉඳලා එළියට ආවහම එයාලට මේ එළිය පරිස්සමෙන් යමුතුයි ඉතින් ඒ වගේ තමයි පුංචි කුකුල් පැටවුන්ට අපි අම්මට තියලා නෙමෙයිනේ ලක්කන්නේ අම්මට තියෙනවා නම් සාමාන්‍යයෙන් කිකිලි අම්මෙක්ට තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ හැබැයි මං කියන්නේ දැන් කිකිලි අම්මට තියලා ගත්තත් ගොඩක් සත්තුන්ට වැඩේ ඉතින් ඒකින්ද ඔයාලට පුළුවන් ඔයාලගේ සත්තු ආරක්ෂා කරගන්න කවුරු මොනවාකවත් අපිට ඕනේ අපේ සත්තු ටික රැකගන්න ඉතින් ඒක හින්දා ගණාඩු එක්සීල් කියන බෙහෙත් එක ඒ අයට දෙන්න පුළුවන් හුඟක් අය අහලා තිබු ප්‍රශ්නයක් ඒක කිකිලිට තිබ්බ තියලා රක්කපුවාම මේක දෙන්න ඕනේද අපි නම් ඒ කාලේ ඕවා දුන්නේ නැහැ එහෙම කියලා ඉතින් ඒ කාලේ මේවා දෙන්න ඕනේ වෙන්නේ නැහැ ඒ කාලේ කියන්නේ අපිට උනත් දැන් ගොඩාක් ලෙඩ රෝග මිනිස්සුන්ට උනත් අඩු කාලයක් නේ අපි ඉස්සර පැරණි කාලේ කියන්නේ හැබැයි දැන් පුංචි ළමයා ගිඳන් මහා කියන්නේ මහා ලොකු ලෙඩ තියෙන්නේ ප්‍රෙෂර් තියෙනවා ෂුගර් තියෙනවා ඉතින් ඒක නිසා ඒ කියන්නේ අපේ පරිසරයේ වාතයේ දූෂණය වෙලා කෑම දූෂණය වෙලා ඉතින් ඒක හින්දා ඉතින් ඒ වගේම තමයි සත්තුන්ටත් ඒක හින්දා ඉතින් කරන්න දෙයක් නැහැ අපිට බෙහෙත් දීලා හරි අපිට අපේ ව්‍යාපාරය කරගන්න නම් අපි අපේ සත්තු ටික ආරක්ෂා කරගන්න ඕනේ ඉතින් ඒක හින්දා මේක කවුරුත් මං හිතන්නේ ඔයාලට කියයි කියලා කරනවද දන්නේ නැහැ මගේ සත්තු මැරෙන්නේ නැතුව ඉන්නත් නිරෝගීව ඉන්නත් මට ඔයාලා ඔය කියනවා වගේ ලෙඩ රෝගේ ඇත්තටම සත්තුන් මගේ හැදෙන්නේ එක්කෙනෙක් දෙන්නට තට්ටු පොළවන් ඉන්න රෝගේ සෙම වගේ කලින් හැදිලා මං ඔයාලට බෙහෙත් දෙනවා වීඩියෝ දාලා දෙනවා ඒ දුන්නාම එකෙන් දෙකෙන් හොඳ වෙනවා ඔය කරමල් වල ලෙඩ උකුණු සත්තු ඉන්නවා වගේ ලෙඩ ඒවා හැදෙන්නේ නැහැ ඒ හැදෙන්නේ නැත්තේ ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට මං පුංචි කාලෙම සතා හදලා තමා ඔයාලට දෙන්නේ ඉතින් මගෙන් පැටව වරන් ගියපු අයත් මේ channel එකේ ඉන්නවා සහෝදරයෝ ඉතින් යාලවත් මට තාම කිව්වේ නෑ ඔයාගෙන් අරන්ගේ සත්තු මැරුණා ලෙඩක් හින්දා මැරුණා එහෙම කියලා ඉතින් මම කියනවා දිගටම channel එකත් එක්ක හැකපලා ඉන්න මේ බෙහෙත් එක හරියට අර මං කියපු ප්‍රමාණයට දෙන්න දීලා කියන්න ඔයාලා ඔයාලගේ පැටව ටික කොහොමද කියලා එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු මේ ඉස්සරහට තව ඔයාලට බිස්නස් එක මේ බිස්නස් එක කරගෙන යන විදිය ගැනත් අවබෝධයක් දෙන්න ඕන හුඟක් අයට ඒ අවබෝධයත් අඩු ඉතින් ඒක ගැන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් ඉතින් දිගට මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න තව බෙහෙත් වර්ග දෙකක් තියෙනවා මේ සෙල්විට් ඊ කියන එකයි චික් ටොනික් කියන බෙහෙත් එකයි මේ දෙකක් දෙන විදිය කියන්නම් ඉතින් මේක අනිත් තව කාරණාව සමා වෙන්න මට ඒක අමතක වුණා මේ බෙහෙත් එක දෙන්න කියන්නේ සාමාන්‍යයෙන් දවස් 3යි හැබැයි මම ඔයාලට කියනවා මේ සමා වෙන මේ ගණාඩු එක්සීල් කියන බෙහෙත් එක මෙන්න මේක මම පෙන්නන්නේ මේකේ මූඩියෙන් තමයි දෙන්න ඕනේ එක මේ ගණාඩු එක්සීල් කියන බෙහෙත් එක දෙන්න කියන්නේ ගොඩක් වීඩියෝ වල දවස් 3යි හැබැයි මම දවස් 5ක් හෝ 6ක් මගේ සත්තුන්ට දෙනවා දවස් 6ක් වගේ දෙන්න පුළුවන් නම් ඔයාලට ගොඩාක් වටිනවා එහෙම දුන්නාම එයාලා හොඳ ප්‍රතිශක්තිකරණයකින් ඉන්නවා මොකද මම එහෙම කියන්නේ අපේ සත්තු පැටව 50ත් එකවරම එළියට එන්නේ නැහැනේ සමහර විට අදාපු කෙනා හෙට අදාව සත්තු ටිකට දවස් 3 හරියට පෙවුනට හෙට ඉඳන් එන සත්තු ටිකට දවස් 3 පෙවෙන්නේ නැහැ එතකොට දවස් 2ක් හෝ එකමාරක් වගේ පෙවෙන්නේ ඉතින් ඒකෙ හින්දා ඒ දවස් 6ක් ඇතුළත පැටව එන්න පටන් ගන්න දවස් 6ක් ඇතුළත අනිවාර්යෙන් පැටව ඔක්කොම එන්න ඕනේ එහෙම නැත්නම් විතර ටික නරක් කරලා අයින් කරන්න ඕනේ एक हिंदा හොඳම දේ තමයි දවස් 6ක් ඔයාලගේ සත්තුනි මේ බෙහෙත් එකකින් සමා වෙන්න මට කිස්සලා කියන්න බැරුණාට එහෙනම් ඉතින් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු මේ බෙහෙත් දෙක ගැන විස්තර කරන්නම් ඔයාලට ඒ වීඩියෝස් වලින්